අපි අද කරන්න යන්නේ විශේෂත වූ පීස් එකක්. ඒකේ නම තමයි කල්සෝනියා ක්ලෝස් පීසා. එතකොට අපි මේ මගේ සහායකයෝ දෙන්නෙක් ඉන්නවා. ඔවුන් දෙන්න දැන් පටන් ගනී මේක මෙව කරන්න. කල්සෝනියා පීස් එක. හරි අපි බලමු එහෙනම් මේ අමුතු දිය පීස් එක කොහොමද හදාගන්න කියලා. මේකට අවශ්‍ය කරනවා අපිට පොඩියට කපාගත් චිකන් මික්ස් සීෆුඩ් බීෆ් පෝක් සහ ලෑම් ඉතාලියන් කෑම වල අපි විශේෂම ඇඩ් කරන දේ තමයි පෙපරොනි කියන්නේ පෙපරොනිත් මේකට අපි යොදා ගන්නවා ඔරිගානෝ හර්බ්ස් එක සෙමනිලා ෆ්ලා ඔනියන් ඒ වගේම අපේ මේ පීසා එකේ ඩෝ එක හදාගන්න 500 ග්‍රෑම් ෆ්ලා වයිට් ෆ්ලා ඔලිව් ඔයිල් ඊස්ට් සෝල්ට් ඇන් ෂුගර් විශේෂයෙන්ම මේ පීස් එක ඇත්තටම මේක වේට් එකෙන් ගත්තෝ කැල්සියම් පීස් එක 2 kg වෙනවා. එතකොට මේක ෂෙයා කරගන්න පුළුවන් සමූහයකට. අපි බලමු මේක කොහොමද ඇත්තටම මේ හදන්නේ කියලා. ෂුගර් සෝල්ට් ඊස්ට් ඔලිව් ඔයිල් ඒ විදිහට අපේ මේ ඔක්කොම ලුණු සීනි ඊස්ට් ඒ සියල්ල එකතු කරලා ඊට පස්සේ මේ ආකාරයෙන් අපි වතුර එකතු කර ගන්න ඕන. හරි දැන් අපි දැන් ඩෝ එක හදාගෙන ඉවරයි. දැන් අපි හදන්නේ පීස රොටිය හදා ගන්නයි. දැන් අපි ස්ටාර්ට් කරන් රොටිය හදා. මේ තින්නේ මේ ආකාරයට මේ පදමට වෙනකන් අපි හොඳට ඒක අනාගෙන ඊට පස්සේ මේ මේකට එකතු කර ගන්න ඕන. ෆ්ලා මේක තුනී කරගන්න ඕන. ඉතමත් මේ සිව්ම කරගන්න ඕන නැත්නම් මේ රොටිය ඉරෙන්න බලනවා. ඇත්තටම මේ පීස් එක හදනකොට පොඩි ඇක්ෂන් එකක් තියෙනවා. මේකේ පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ කල්තාවය තමයි දැන් මේ නවින් කරන්නේ. අපි බලමු මේක කොහොමද හදලා ගන්න කියලා. ඊළඟට අපිට තියෙන්නේ මේකේ අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගන්නයි. නවින් ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියන්නකො කොහොමද කියලා ප්‍රේක්ෂකයන්ට. මුලින්ම අපි එකතු කරනවා ටොමැටෝ සෝස්. එහෙම නැත්නම් කොන්කසේ. ටොමැටෝ කොන්කසේ. ටොමැටෝ සෝස් එකතු කරලා පස්සේ අපි එකතු කරනවා මේකට චීස්. මොසරෙල්ලා චීස්. මොසරෙල්ලා චීස්. ග්‍රේටඩ් මොසරෙල්ලා චීස් අපි යොදා ගන්නවා. ඊට පස්සේ අපි කුක් කරගත්ත පෝක්. ඒකත් සීසන් කරලා තියෙනවා. ඒකටත් සෝල්ට් පෙපර් ඒ වගේම චිලි පීසස් ටිකක් ඇඩ් කරනවා. ලෑම් එක ඉතුරු කරනවා ඊට පස්සේ. බීෆ් මේකට ඇත්තම මේ අපේ ස්පෙෂල් කල්සෝනි කියන්නේ මේකට අපි එකතු කරන සියලුම මීට් වර්ග සීෆුඩ් ඕල් ද ඔක්කොම මීට්ස් එකතු කරලා තමයි මේක හදන්නේ. ඒ වගේම තමයි නවින් කියන්න ඕන මේ කොහොමද මේ ඉන්ග්‍රීඩියන්ට්ස් හදාගෙන තියෙන්නේ කියලා. මේවා මේ චිකන් එක අපි හදා ගන්න ඕන. චිකන් ඔක්කොම දන්නවා සාමාන්‍ය චිකන් ඩෙවල් එකක් හදා ගන්න කොහොමද කියලා. ඒ විදිහට තමයි මේ චිකන් එක හදන් තියෙන්නේ. සීෆුඩ් එක අපි හදාගෙන තියෙන්නේ පෝච් කරලා මේක සීසන් කරලා තියෙන්නේ. පෝක් එක අපි අවන් දාලා රෝස් කරලා තියෙන්නේ. සලාමි එහෙම නැත්නම් හැම් වලට යූස් කරන්න පුළුවන්. ඔරිගානෝ හර්බ්ස් එක. නැවතත් මේක අපි කව කරගන්න චීස් වලින් දාගන්නවා ලේ එකක්. මොසරෙල්ලා චීස් ඇත්තටම දාන්න. එතකොට මේ පීස් එක හොඳට බයින්ඩ් වෙනවා. ඒක හින්දා තමයි අපි මොසරෙල්ලා චීස් පාවිච්චි කරන්නේ. දැන් තව මේක මේ පීස එක අමුතු වෙන්න හදන්නේ. සාමාන්‍ය පීස එකට වඩා වෙනස් වෙන්නේ. මේකට ඇත්තටම කියන්නේ කල්සෝනියා ක්ලෝස් පීසා. රයිට් නවින්? ඔව් මේ කල්සෝනි ක්ලෝස් පීසා එකක්.
ඔක්කොම බලා ගන්න එක මේ ක්ලෝස් කරන්නේ මේ මුල්ලක ඉඳගෙන අපි මේක ඇතුලේ තියෙන එළියට එන්නේ නැති වෙන්න හොඳට මේක එන්නේ එළියට එන්නේ නැති වෙන්න මේ ආකාරයෙන් මේ ස්පූන් එකකින් හොඳට සීල් කර ගන්නවා දැන් අපි මේ කල්සෝනි පීස් එක රෙඩි දැන් තියෙන මේක බේක් කර ගන්න සේසිය සංසක 300 256 ඒ දෙක අතර වට දා ගන්න පුළුවන් විනාඩි 4ක් හරි දැන් අපේ පීස් එක අපි හදලා ඉවරයි මම අපේ ෂෙෆ්ට එක දෙනවා එක මේ ඕපන් කරන්න ක්ලෝස් පීස් එක ෂෙෆ් කල්සෝනියා පීස් එක දැන් මම මේ රස විඳින්න අපේ ෂෙෆ් සුනිල්ට දෙනවා ෂෙෆ් බලන්න කොහොමද කියලා මේ පීස් එක